අද විත් රුක්මල්ගමගේ YouTube නාලිකාව ඔබ වෙත අරගෙන එන්නේ 2023 අවුරුද්දේ ලංකාවේ ප්‍රකාශයට පත්වෙච්ච ස්වතන්ත්‍ර සිංහල නවකතාවක්. පොතේ නම වැව රවුම. රචකයා කුසුම්සිරි විජේවර්ධන. ප්‍රකාශයට පත් කරන්නේ දයාවංශ ජයකොඩි සහ සමාගම විසින්. මේ පොත මෑත කාලේ මා කියවුව ටිකක් වෙනස් ආකෘතියක පොතක්. නිරන්තරයෙන් කියවෙන කතන්දරයකුත් නෙවෙයි පොතේ කියවෙන්නේ. ඒ කියන්නේ පොත සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ පුද්ගලයෙකුගේ විශ්වවිද්‍යාල ජීවිතය සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාල ජීවිතයේ තියෙන හැලහැප්පිලි, උද්ඝෝෂණ, පිකටින්, පෝස්ටර් රැඳීම්, පෝස්ටර් ගැලවීම්, කඳුළු ගෑස්, ඊළඟට පෙම්වතුන්, පෙම්වතියන්, මෙන්න මේ වගේ කාරණාත් එක්ක තමයි පොත ඉස්සරහට ගමන් කරන්නේ. පොතේ ආකෘතිය හරි වෙනස්. හැම පරිච්ඡේදයක්ම කෙටි පරිච්ඡේද වලින් සමන්විතයි මේ පොත. හැම පරිච්ඡේදයක්ම පටන් ගන්නේ වර්තමාන කතාවකින්. හැබැයි මේ පරිච්ඡේදයේ පිටුවක් විතර ඒ වර්තමාන කතාව ගිහිල්ලා පොත මාරු කරනවා අතීත කතාවකට. ඒ දෙක පැහැදිලිව හොයාගන්න පුළුවන්. වර්තමාන කතාව ලියලා තින්නේ කළු පාට බෝල්ඩ් අකුරෙන්, අතීත කතාව ලියලා තින්නේ සාමාන්‍ය අකුරෙන්. ඒක පැහැදිලිව පේන විදිහට මුද්‍රණය කරලා තියෙනවා. හැම තිස්සෙම ඉතා විශාල කුතුහලයක් පවත්වාගෙන යන්න කුසුම්සිරි විජේවර්ධන රචකයා පෙළඹිලා තිනවා මේ පොතේ. උදාහරණයක් හැටියට අපි පොත කියවන්න පටන් ගන්නකොටම වගේ අපිට දැනෙනවා මේ පොතේ ප්‍රධාන චරිතය වන නිස්සංකගේ ඔහුගේ පෙම්වතිය නිර්මලා ඔහුට අහිමි වෙච්ච ආකාරයක් පෙන්눔 කරනවා. හැබැයි පොතේ මුලදී කුතුහලයක් තියෙනවා, කොහොමද මේ පෙම්වතිය අහිමි වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට අත්දැකීම් තියෙනවා විශ්වවිද්‍යාල ජීවිතය තුළ ඇති කරගන්නා අපේ සම්බන්ධතා විශ්වවිද්‍යාල ජීවිතය අවසන් වෙද්දිම අවසන් වෙන අවස්ථාවන්. එහෙම දෙයක් වුණාද? එහෙම නැත්නම් පෙම්වතිය මිය ගියාද? එහෙම නැත්නම් ඔවුන් විවාහ වුණාද? විවාහයෙන් පස්සේ මොනවා හරි දෙයක් වුණාද? මෙන්න මේ කුතුහලය රඳවා පවත්වා ගැනීම තමයි මේ නවකතාවේ ප්‍රධානම කාර්යය වුණේ. හැබැයි මේක කියවන විශ්වවිද්‍යාලයට නොගිය කෙනෙක්ට සෑහෙන ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් සහ අවබෝධයක් ගන්න පුළුවන් කැලණිය විශ්වවිද්‍යාලයේ යම්කිසි ක්‍රියාදාමයන් සම්බන්ධව. ඔවුන් කලා උළෙලවල් සංවිධානය කරන්නේ කොහොමද? ඔවුන්ගේ සිතුම් පැතුම් කොහොමද? ඔවුන් නවක වදේදී මොකද්ද කරන්නේ? උදාහරණයක් ඇටියට කැලණිය විශ්වවිද්‍යාලය තියෙන්නේ මම නිතර යනේන තැනක පාරේ. නුවර පාරේ ඉඳන් ටිකක් කඳ උඩට නගින්න ඕනේ. මේ කඳ උඩට නැග්ගහම සපුගස්කන්ධ තෙල්පිරි පහදුව පේනවා. සපුගස්කන්ධ තෙල්පිරි පහදුවේ නිරන්තරයෙන් ඇවිලෙන ගිනි දැල්ලක් තියෙනවා. ඒ අර අවසානයේ ප්‍රතිඵලය වන ඛනිජ තෙල්වල අවසානයේ දවා පිට කිරීමේ අවස්ථාව. ඒ නිසා මේ රිෆයිනරි එක වැඩ කරනකම් මේ ගිනි දැල්ල තියෙනවා. එතකොට මේ පොතේ ප්‍රධාන චරිතය වන නිශ්ශංකට හම්බ වෙන පළවෙනි අභියෝගය තමයි නවකවදේදී කැලණිය විශ්වවිද්‍යාලේ ඉඳන් පිබලා අර ගිනි දැල්ල නිවන්න ඕනේ කියන එක. මෙන්න මේ වගේ නවකවදේදී ඉතාමත් අහිංසක නවකවදයන්. ඒ කියන්නේ අපි දන්නවා සමහර නවකවදය අවස්ථාවන් සීමාව ඉක්මවා ගිහිල්ලා මිනිස්සු නැත්තම් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියදිවි නසා ගන්න හෝ විශ්වවිද්‍යාලයේ හැරදා යන්න හේතු වෙච්ච සිද්ධිදාමයන්. නමුත් ඒව නෙමෙයි විස්තර කරන්නේ. මං හිතන්නේ රචකයාගේ විශ්වවිද්‍යාලයත් කැලණිය විශ්වවිද්‍යාලයමයි. ඒ වගේම රචකයා විශ්වවිද්‍යාලය යන කාලේ මෙතරම් දරුණුවට නවකවදය තිබෙන්නේ නැහැ කියලා අපිට හිතෙන විදිහට තමයි පොත ලියලා තියෙන්නේ. පොතේ ප්‍රධාන චරිතය ටිකක් වෙනස් විදිහේ අදහස් තියෙන කෙනෙක්. ඔහු ඉතාමත් ඉපැරණි පන්සල්, දේවස්ථාන, පුරාවිද්‍යාත්මක ස්ථාන සොයාගෙන යනවා. නමුත් කිසි දවසක ඒ පන්සලක් ඇතුළට ගිහිල්ලා වඳින්න පුදන්නේ නැහැ. ඊළඟට
ඔහුට හම්බු වෙන පෙම්වතිය ඉතාමත් ඔහුට ගැළපෙන පෙම්වතියක් කියලා ඔහුට තේරෙනවා. ඒකට හේතුව ඔවුන් දෙදෙනාගේ අදහස්වල නිරන්තර ගැළපීම. හැබැයි අපිට කතාව කියවගෙන යද්දී අර මම කිව්වා වගේ පරිච්ඡේදයේ මුල වර්තමාන කතාව කියද්දී අපිට හැමතිස්සෙම දැනෙන්නේ ඔහුගේ පෙම්වතිය වන නිර්මලා ඔහුට අහිමි වෙච්ච ආකාරයක්. එතකොට මේ සිද්ධිය උනේ කොහොමද? මොකද්ද මේ කතා සංසිද්ධිය කියන එක තමයි රචකයා පොත අවසාන වෙනකන් අරගෙන යන්නේ. ඉතාමත් හොඳින් කියවන්න පුළුවන්, පහසුවෙන් කියවන්න පුළුවන් පිටු 264ක් තමයි කුසුම්සිරි විජයවර්ධන මේ පොතේ අපිට ඉදිරිපත් කරන්නේ. දයවංශ ජයකොඩි සහ සමාගම ඉදිරිපත් කරන, ප්‍රකාශයටපත් කරන කුසුම්සිරි විජයවර්ධනගේ වැව රෞම හොයාගෙන කියවන්න. සිංහල ස්වතන්ත්‍ර නවකතාවක් 2023 ප්‍රකාශයට පත් වෙච්ච. මෙවැනි පොත් ඉදිරිපත් කරනවාට ඔබ කැමති නම් අපේ නාලිකාවේ ඔබට පුළුවන් ඒ පිළිබඳව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් කරනවද කරන්න එපා. ගිහින් එන්න මේ පොත හොයාගෙන කියවන්න. ඔබ සැමට ජය.